थिंक सुबह 10 किलो बिल करना और हेमो मदद जब गए श्री नगर चैनल लेकर आदत तभी और अर्गने ने तात राजी रखे आप इन मदद विस्तर गोजन सेवा मध्यस्थ ने कल्पना करने सहकार के ने तान दूर सुधार समय आदत अभी विस्तर गने ने आय मुलिम बाल में का अधिम पद केंद्र दिन गोजन संगत देवात में तुम अगी गोजन संगत देवात में जीवन पूरा पूरा पाड़वी पावतीन ගෝජන සේවා මධ්‍යස්ථාන කළමනා කරන සහකාර කියන තනතුර සඳහා ආයුධපත් කැඳවල තමයි තියෙන්නේ මෙහි විභාගයක් පවත්වලා තමයි ආයුධම් කරන තොරගන්නේ විභාගය පැවැත්වෙන 2021 පෙබරවාරි මාසයේ පැවැත්වීමට තමයි දැනට කටයුතු සංවිධානය කරලා තියෙන්නේ ඊළඟට අපි බලමු මේ සනසුර සඳහා අවශ්‍ය කරන කොන්දේසි මොනවද කියලා ගෝජන සේවා මධ්‍යස්ථාන කළමනා කරන සහකාර සතුට සඳහා පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වය සඳහා ආයුධපත් යොමු කිරීම හැකියාව තියෙනවා මේ තනතුර ස්ථිරය විෂයවට සහිත තනතුරක් ඊළඟට මේ තනතුර එක එක දිස්ත්‍රික්ක පදනම මත තමයි බඳවාගෙන සිදු කරන්නේ ඒ දිස්ත්‍රික්කයට ආයතන සඳහා තියෙන යුතු සුදුසුකම් මෙතන සඳහන් කරලා තිනවා අපේක්ෂකයා මේ දිස්ත්‍රික්ක තුල ඉපදුණු අයෙක් වෙන්න ඕනේ ඊළඟට මේ අපේක්ෂකයා මේ ආයතනපත් යොමු කිරීමට පෙර පුරසනෙන් අවුරුදු 3ක්වත් ස්ථිර පදිංචිව සිටින්න ඕනේ මේ දිස්ත්‍රික්ක තුල ඊළඟට අපේක්ෂකයා නොකඩ අවුරුදු 5ක් මේ දිස්ත්‍රික්කේ තමන්ගේ ද්විතීක පාසල් අධ්‍යාපනය ලබා තියන්නත් ඕනේ ඊළඟට බලමු මේ තනතුර සඳහා වෙන වැටුප් පිස්තලය රාජ්‍ය පරිමාණ චක්‍රයක තුන ඇලිරිය 2016 අර්ථ එම්එන් 1 2016 ට අනුකූල 27140 මූලික වැටුපත් වලට මුලින්ම හිමි වෙන්නේ ඒකට අනිකුත් දීමනා එකතු වෙලා ඔයාලා අසනවාසි 40000කට අසන්න මුදලක් පළු මාසෙදීක සිටම ගන්න මේ හැකියාවක් මෙහිදී ඇති වෙනවා ඊළඟ අවශ්‍ය සුසුකම් අපි සරලව බලමු විශේෂම වයස සුසුකම් සරලව බලුවොත් අවුරුදු 18 නොවැඩු 30 නොවැඩි පුද්ගලයන් විය යුතු අනිවාර්යයෙන් මේ සදාවැදපත් වීම කිරීමේදී ඊළඟ අධ්‍යාපන සුසුකම් කතා කරොත් භාෂාව ගණිතය සහ තවත් විෂයන් දෙකට සම්මාන සමාජ සහිත එක විෂයන් හයකින් සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ C4ක් සහිතව ඒ C4 තුන ගණිත භාෂාව සහ ගණිතය තියෙන්න ඕනේ. ඊට අමතරව උසස් පෙළ විභාගයේදී එක් විෂයක් පමණක් සමත් වීම මෙහිදී සඳහන් කරලා තියෙනවා. ඒ විශේෂ කරුණක්. කලමනා කරන සහකාර වෙනත් රැකියා සඳහාදී උසස් පෙළ විෂයන් තුනම සමත් වෙන්න ඕනේ. නමුත් මෙහිදී වලට අවස්ථාව ලබා දෙලා තියෙන උසස් පෙළ විභාගයේ එක විශේෂ පමණක් සමත් වෙලා තියෙනවා. මේ සඳහන් පදමු කරන්න. වෙනස් සුසුකම් යටතේ මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. පූජ්‍ය සුසුකම් හා බලපුරුද්ද විශේෂ වෙනත් සුසුකම් නිසා සලකනු ලබනවා කියනවා. ඔයාලට මේ ශේෂ්ඨ බලපුරුද්ද තියෙනවා නම් ඔයාලට විශේෂ අවස්ථාවක් හිමි වෙනවා මේ හැකියාව ලබා ගැනීමට. ඊළඟට බඳවා ගැනීම ක්‍රමය ගැන මෙතන සඳහන් කරනවා. දිශික් මට්ටමින් අයිතිපත් කරන පවත්වන ලබන ලිඛිත පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍ර දෙකින්ම සමත් වන අයදුම් කරුවන් එම පරීක්ෂණ ලබා ගන්න මුල් ලකු සංඛ්‍යාවේ අනුපිළිවෙල අනුව දිශික් කුසලතා අනුපිළිවෙලට මේ බඳවා ගැනීම සිදු කරනවා. ඒවා ලිඛිත පරීක්ෂණයේ ලබා ගන්න ඕ ලකුණු වැඩි ප්‍රමාණයක් ලබා ගත්තොත් ඔයාලට අනිවාර්යයෙන්ම මේ රැකියාව ලැබීමේ අවස්ථාව තියෙනවා. ඊළඟ මේ ලිඛිත විභාග ගැන විස්තර වැඩි සඳහන් වෙනවා. ප්‍රශ්න පත්‍ර දෙකින් සමත් වෙනවා. ගිනුම් කියන ප්‍රශ්න පත්‍රය සහ අවබෝධය කියන ප්‍රශ්න පත්‍රය පෑය දෙක බැගින් මේ සඳහා හිමි වෙනවා. ලකුණු 40ට වැඩි ප්‍රමාණයක් ඔයාලා මේ සඳහා ලබා ගත යුතුයි. මේ සඳහා සුසුකම් ලැබීමට ගිනුම් කියන ප්‍රශ්න පත්‍රය යටතේ ඔයාලා ලැබෙන්නේ ගණන් තිබේ මූලධර්ම හා ශේෂ පිරික්සුමක් ඇසුරින් වෙළඳ ලාභාලාභ ගිනුම් හා විෂයානුබද්ධ වෙනස් පස් ප්‍රශ්න තුළින් තමයි මේක සමත් වෙන්නේ සමන්විත වෙන්නේ අවබෝධ ප්‍රශ්න පත්‍රයේදී ලේඛන හැකියාව කරුණු අවබෝධ කර ගැනීම ප්‍රකාශ කිරීමේ හැකියාව මැල්ල ප්‍රශ්න පත්‍රයකින් තමයි සමන්විත වෙන්නේ ඊළඟ අයිතිපත් සකස් කිරීම ගැන මෙතන සඳහන් කරනවා එම ආයුධම් පත්‍රය අපි සකස් කළා මේ අවසාන දින වෙන 2020 දෙසැම්බර් මාස 4 වෙනි දින ප්‍රථමයෙන් ඔයාලා ආයුධම් පත්‍රය යොමු ගන්න ඕනේ ආයුධම් පත්‍රය ආදර්ශ ආයුධ පත්‍රයක් අපි මේ පහල වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එකේ පහල දීලා තියෙනවා ඒක පහසුවෙන් මාලා ඩවුන්ලෝඩ් කරගෙන ඒ අනුව ආයුධ පත්‍රය යොමු කරන්න හැකියාව තියෙනවා ඒ ආයුධ පත්‍රය යොමු කළ යුතු පිටු අංක පිළිබඳ විස්තර තමයි මෙතන සඳහන් වෙන්නේ ඊළඟට ආයුධ පත්‍ර සකස් කිරීමේදී ශීර්ෂයේ ආයුධ පත්‍රය සිංහලෙන් සකස් කරනවා නෝ ආර ඉංග්‍රීසියෙන් අනිවාර්යයෙන් දන්න ඕනේ දෙමළ සඳහන් කරනවා ඒත් දෙමළ ඩවුන්ලෝඩ් කරන ඉංග්‍රීසියෙන් ආයුධ කරන තනතුර විස්තර සඳහන් කරනවා ආයුධ පත්‍රය ඉහළම ඊළඟට මේ ආයුධ පත්‍රය ඔයාලා උපලේඛන එක මේක අපි පසුව දීලා තියෙනවා ඒ උපලේඛන එක යටතේ ඔයාලා මේ විභාගයට ඉඳ ගන්න බලාපොරොත්තු දිස්ත්‍රික්කයේ සඳහන් කරන මේ දිස්ත්‍රික් අංකයත් එක්ක ඒ දිස්ත්‍රික් අංක උපලේඛනය අපි ඊළඟට සඳහන් කරලා තියෙනවා ඒද ඔයාලා පදිංචි දිස්ත්‍රික්කයේ මුලින්ම සඳහන් කරන ඕනේ ඊළඟට තව දිස්ත්‍රික්කයක් සඳහන් කිරීම හැකියාවක් ඔයාලට මේ දීලා තියෙනවා මේ තියන්නේ අපි සඳහන් කර උපලේඛනය මෙන්න මේ දිස්ත්‍රික්ක වලට අදාළ අංකයන් මෙතන දීලා තියෙනවා ඒ ඔයාලා ගැලපෙන අංකය එතනින් බලලා ආයතන පත්‍රය යදන්න ඕනේ වගේ බලා ගන්න ඕනේ ඊළඟ විභාගාස්තු ගැන සඳහන් කරනවා නම් මේ ආකාරයෙන් රුපියල් 600ක විභාගාස්තුවක් ඔයාලා විභාග කොමසාර ජනරාල් ආදායම් ශීර්ෂ 20.3 0.2 13 යටතේ ආදායම බැරෙන පරිදි දිවින ඕනෑම තැපැල් පොත ප්‍රතිකාරයක් වෙද මුලින්
අයිතුන් යා අයිතුන් කරුගේ නමින් ලබා ගන්නා ලදුපත ඔයාලා අලවන්න ඕනේ ඔයාලගේ අයිතුන් පත්‍රය නියමිත ස්ථානයේ. ඉතින් ඒ අතර එහි ඡාය පිටපත ළඟ තබා ගැනීම තවදුරටත් කොට සලකනවා. ඊට අයිතුන් පත්‍රයේදී ඔයාලා කලින් අපි සකස් කරගත්ත අයිතුන් පත්‍රය පෞද්ගලික අයිතුන් කරගන් විසින් ඍජුවමත් රජය දැනට සේවය කරනවා නම් ඔයාලා ඒ රාජ්‍ය ආයතන ප්‍රධානියමකිනුත් 2020 දොළොස් වෙනි මාසේ 4 වෙනි දින දෙසැම්බර් මාසේ 4 වෙනි දින ප්‍රථම විභාග කොමසාරිස් ජෙනරාල් සංවිධාන 6/4 විදාශය විභාග ශාඛාව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පළාත් බත්තර මුල්ල යන ලිපිණයට ලියාපදිංචි තැබීම කරනවා. ලිපිපත් ඒ බහලන කරවලේ වම්පස සීල කරවල වල අදින් කරන තනතුර සඳහන් කරනවා. මෙහිදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණ කරනවා කාණ්ඩ 2 සේවා ගණයේ එමෙන් 1 2016 කියලා යර්ථේ ගෝජාසේවා සංග මධ්‍යස්ථාන සංග කර්මනාගර සහකාර තුන ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීම සදාහන විවෘත ධර්ම විභාගයේ දැක්වීම කියලා සඳහන් කරනවා. අයිතුන්පත් අවසාන දිනේට ප්‍රථම යන්න ඔයාලා අනිවාර්යයෙන්ම වාග බලා ගන්න ඕනේ. ඉතින් පහළ ස්ටේෂන් එකේ මේකේ ආදර්ශ අයිතුන්පත් සහ තවත් විස්තර සඳහන් වෙනවා. ඒවා බලලා ඔයාලට අයිතුන්පත් පහසුවෙන් මොකක් කරන්න හැකියාව තියෙනවා. ඉතින් අපිත් එක්ක තවදුරටත් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. තවත් රැකියා රාශියක් ඉදිරියට අපි ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා.